හොඳයි අද අපි කතා කරන්න යන්නේ 2017 A level engineer උත්සාහනයේදී MCQ 19 වෙනි ප්‍රශ්නය ගැන. මේකදී අපිට දීලා තියෙන්නේ සංඛ්‍යාංක පරිපථ තුනක්. රූප සටහන් වලින් දීලා තියෙනවා A B C කියලා. මේ ප්‍රශ්නේ අපිට කරන්න නම් අපිට බූලියානු නීති වලනුත් පුළුවන් නැත්නම් අපිට කානෝ සිතියම් භාවිතයනුත් පුළුවන්. මේකෙදී IT කරන අයත් IT නොකරන අයත් ඉන්නේ ඉඳා ගොඩක් ලේසි වෙන්නේ කානෝ සිතියම් භාවිතයෙන් මේක සුළු කරගන්න එක. මේකට කලින් කානෝ සිතියම් ගැන පොඩි විස්තරයක් බලලා ඉමු. හොඳයි. අපි මේ දීලා තියෙන ගානත් එක්කම මේ කතා කරගෙන ගියොත් මේකෙදී ආදාන දෙකක් තියෙන හින්දා මේකෙදී අපි බූලියානු ප්‍රකාශන අනුව තමයි අපි ආදාන ගාන තීරණය කරන්නේ. එතකොට මේකෙදී කානෝ සිතියම නැත්තම් K map එක අපි ඇඳගන්නේ දෙකේ බලයක් විදියට. මේකේ ඉන්පුට් ගාන දාපුවම අපිට එනවා අගයක්. එතකොට ඒ ගානට තමයි මේකෙදී විවර නැත්තම් කොටු හැදෙන්නේ. කොටු සංඛ්‍යාව තීරණය කරන්න එහෙම. එතකොට මේකේ දෙකේ දෙවෙනි බලයක් ඉන්පුට් එක ඉන්පුට් දෙකයිනේ තියෙන්නේ. P Q කියන ඉන්පුට් දෙකෙන් තමයි අවුට්පුට් එක Y විදියට එන්නේ. එතකොට අවුට්පුට් එක Y විදියට එන්න නම් මෙතනදී ඇතුලේ තියෙන්නේ ආදාන දෙකක් ඉඳලා. එතකොට ආදාන දෙකකට අදාළව මේකේ මැප් එක ගහන්න ඕනේ. එතකොට දෙකේ දෙවෙනි බලයක් කියන්නේ 4යි. එතකොට 4ක් කියලා ගත්තාම මෙතනදී K map එකට එනවා කොටු 4ක් එනවා. කොටු 4ක් කියන්නේ තමයි මේකේ දෙකේ දෙවෙනි බලයෙන් කොටු 4ක් කියලා තමයි ආවේ. 4ක් කියලා එන එකේ තීරණය ගන්න කොටු 4ක් එන එක. එතකොට මෙතනදී කොටු 4ක් එන එක හින්දා ආදාන දෙකකට දෙපැත්ත බෙදා ගන්නවා P Q කියලා. එතකොට අපි උඩ පැත්ත බෙදාගෙන තියෙනවා P පැත්ත විතර, අනිත් පැත්ත පහළට එන විදිහට බෙදාගෙන තියෙනවා Q පැත්ත. එතකොට මේකෙදී අපිට P bar කියලා කියන්නේ මෙතනදී බිංදුවයි. එතකොට P bar කියන්නේ බිංදුව නා. ඒ කියන්නේ මෙතනදී දීලා තියෙන්නේ SOP ප්‍රකාශයක්. එතකොට SOP නම් මෙතනදී අපි දාන්නේ SOP කියන්නේ මේකේ දෙපැත්ත තියෙන පද දෙක එකතුවක් වෙලා තියෙනවා නා. දෙපැත්තේ පද දෙක ගුණිතයක් වෙලා තියෙනවා නා. එතන දීලා තියෙන්නේ POS ප්‍රකාශයක් කියනවා. මෙතනදී අපිට ගත්ත හැකි මෙතනදී එකතු වෙලා තියෙන්නේ දෙපැත්ත තියෙන පද දෙක ගුණිත වලින් තියෙන්නේ නැද එකතුවකින් තියෙන හින්දා මෙතනදී SOP ප්‍රකාශයක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට SOP ප්‍රකාශයක් නම් මෙතනට මේ අපි කාන සිටියමට දාන්නේ මේක අදාළ ස්ථාන වලට එක දාගෙන යනවා. අපිට POS ප්‍රකාශයක් නම් ඔයාලා එක දැනගන්න ඕනේ මෙතනට බිංදුව දාන්නේ මේක එක වෙනුවට. එතකොට මේක එක දාන හින්දා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙදී අපි අදාළ ප්‍රකාශය තියෙන තැනට එක දාගෙන ගියාම හරි. එතකොට P bar Q කියන්නේ. එතකොට P bar මෙතනදී P bar කියලා මොකක් හරි එක bar කියලා තිබ්බොත් එතනදී අදහස් වෙන්නේ ඒ අදාළ අකුර හරි නැත්නම් මොකක් හරි තියෙනවනේ ඒකෙදී බිංදු වෙන අවස්ථාව කියන එක තමයි bar වලින් අදහස් වෙන්නේ. එතකොට P bar කියලා තියෙන්නේ මෙතනදී P වල බිංදු අවස්ථාව. එතකොට P වල බිංදු අවස්ථාවේදී Q කියලා තියෙනවා. Q කියන්නේ Q වල එක අවස්ථාව. එතකොට P වල බා අවස්ථාවේ Q වල එක අවස්ථාවේ තියෙන තැන මයික කියලා දාන්න තියෙනවා. ඒ වගේම P වල බා Q වල බා තියෙන තැනටත් ඒ දෙක තියෙන තැනටත් මම එක දාලා තියෙනවා. එතකොට P බා Q බා කියන්නේ P වල බිංදුවයි එක බිංදුවයි තියෙන තැනට එක දාගන්න ඕනේ. එතකොට ඒ දෙක තමයි මම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒක ගෲප් එකක් විදිහට මම ගත්තාම ඒකෙදි අපි බලන්න ඕනේ ඊට පස්සේ මේකෙදි අපි ගන්න නීතියක් තියෙනවා. මේකෙදි Q පැත්ත ගත්තොත් ඒකෙදි එක සමාන අගයන් ඒ කියන්නේ බිංදුවයි එකයි ආවොත් ඒ කියන්නේ අපිට ගන්න ගෲප් එකේ බිංදුවයි එකයි Q වල දෙකක් ඇවිල්ලා තිබ්බොත් ඒක අපි නොසලකා ගන්නවා. ඒ කියන්නේ ඒක අපිට ගන්න බෑ. එතකොට අපි ගන්න පුළුවන් වෙන්නේ එකම අගයක් තිබ්බොත් විතරයි. ඒ කියන්නේ අපිට බිංදුවයි එකයි තිබ්බොත් ඒක බිංදුවයි එකයි තිබ්බොත් ඒක කපලා දාන්න පුළුවන්. එතකොට මෙතනදී P පැත්ත විතරයි අපිට ඉතුරු වෙන්නේ. මේකෙදි P පැත්ත විතරක් ඉතුරු වෙනවා කියන්නේ P වල කෙලින්ම තියෙන බිංදුවට විතරයි. එතකොට මේ ප්‍රකාශයේ අපිට අගයන් දෙකක් ආවන එකේව ඒ එකේව දෙක කෙලින් තියෙන අපිට බිංදුව. ආපහු P එකේ බිංදුවයි එකයි කියලා අපිට හම්බෙන්නේ නැහනේ. බිංදුව එකයි කියලා આવොත් මොකක් හරි එක ඒකෙදි අපිට ඒ කියන්නේ සමාන අගයන් දෙකක් විතරක් තිබ්බොත් විතරයි අපිට ඒක ගන්න පුළුවන්. මේ අවස්ථාවේදී මේ කානස්තිමට ගත්තොත් මෙතනදී අසමාන අවස්ථාවක් ආවොත් එහෙම ඒක අපිට ගන්න බෑ. ඒක ඉවත් වෙනවා. අපිට එන අවුට්පුට් එකේදී ඒක ඉවත් වෙලා තමයි අපිට එන්නේ. එතකොට මේකේ Q පැත්තක් අපිට
එන්නේ නැහැ. මොකද ඒකෙදි බිංදුවයි එකයි කියන දෙක අපිට බිංදුව කියන එකට එක කියන එක විරුද්ධ හින්දා, එතකොට ඒකෙදි විරුද්ධ දෙයක් තියෙන හින්දා ඒක අයින් වෙලා යනවා මේ පැත්ත. එතකොට අපිට මේකෙදි p පැත්ත විතරයි ඉතුරු වෙන්නේ. ඒකේ එක අගයක් විතරක් තියෙන හින්දා, එතකොට දෙකේම එක අගයක් තියෙන හින්දා p වල විතරයි ඉතුරු වෙන්නේ. එතකොට අපිට ඒක ගන්න පුළුවන් p කියන එකේ මොකක් දෙක අගයක් වෙලා තියෙන්නේ, p බා කියන එක. අපිට මෙහෙම ගන්න නැතුව අපිට රූපයක් විදියට අරන් මේකෙදි අපිට බිංදුවයි බිංදුවයි එකයි බිංදුවයි බිංදුවයි එකයි කියලා අරගෙන ඒකේ අර නොගැලපෙන අගයන් කැපුවාම ඒත් එන්නේ අපිට p බා කියන එක. මම හිතන වලට ඒක තේරෙන්නේ කියලා. එතකොට මේකෙදි වෙන්නේ ඒ දේ. එතකොට අපිට අවසාන විදියට මේකෙදි එහෙම ගත්තාම අපිට එනවා p එකේ බිංදුව කියන එක අපිට ලියන්න පුළුවන් p බා විදියට. එතකොට අවුට්පුට් එක අපිට අන්තිමේකට මේක සුළු කරපුනම අපිට එනවා p බා කියලා උත්තරයක්. එතකොට අපිට මේකෙදි p බා කියලා ගත්තාම මෙතනදි මොකක්ද වෙලා තියෙන්නේ, අපි ගේට් එකක් විදියට ගත්තොත් මෙතනදි තියෙන්නේ අපිට p එක අපි බා එකක් විදියට ගත්තාම මේකෙදි p බා විදියට ගත්තාම තියෙනවා නම් මේ පරිපථය දීලා තියෙන ප්‍රකාශ වලින් මේ පරිපථය ගත්තාම නිරූපණය වෙන්නේ මොකද්ද කියලා නැහැ. ඒ කියන්නේ මේ බූලියාන ප්‍රකාශය නිරූපණය වෙන්නේ මොකද්ද කියලා තමයි මේකෙදි අහලා තිබුණේ මේ ප්‍රශ්නේදී. අපි ආපහු ප්‍රශ්නෙට ගියොත් එතකොට මේකෙදි තියෙන්න පුළුවන් අගයන් දෙකක් තියෙන්න පුළුවන් මේකෙදි. මේකෙදි තියෙන්න පුළුවන් අගයන් දෙක තමයි p බා තියෙන්න පුළුවන් p බා q ධන p බා q බා කියන ප්‍රකාශ දෙකම අපිට එනවා උත්තර විදියට. එතකොට මේකෙදි ඒකේ අදාළ පරිපථ නැත්තම් පරිපථ රූප සටහන් තුනක් දීලා තිබ්බා. ඒකේ පරිපථ රූප සටහන් තුනේ මේ අගයන් දෙකට ගැළපෙන රූප තෝරන්න විතරයි දැන් තියෙන්නේ. හොඳයි, ඊට පස්සේ අපි ගානට ගියොත් ඒකෙදි තියෙනවා අපිට මේ ප්‍රකාශය දීලා මේකෙදි නිරූපණය කරන්නේ, මේ ප්‍රකාශයෙන් නිරූපණය කරන්නේ මොන පරිපථය පරිපථද කියලා අපෙන් අහලා තියෙනවා. එතකොට අපිට මේකෙදි කෙලින්ම ගන්න පුළුවන් p බා එකක් අපිට ඇවිල්ලා තියෙනවා ඒ කියන එකෙන්. ඒ කියන්නේ අපිට ඒකත් හරි විදියට ගන්න පුළුවන් හරි එකක් විදියට මේ බූලියන ප්‍රකාශයේ බූලියන ප්‍රකාශනය සුළු කරාට පස්සේ අපිට ආවා p බා කියන එක. කානෝසිතියම ආශ්‍රයෙන් සුළු කරාට පස්සේ එතකොට p බා කියන එක තමයි මෙතන තියෙන්නේ. p කියන එක එකාවොත් මේකේ අවුට්පුට් එක විදියට අපිට පළවෙනි a කියලා තියලා තියෙන රූපයෙන් අපිට අවුට්පුට් එක y විදියට එන්නේ. බිංදුව කියන එක එක කියන එක ඉන්පුට් කරොත් බිංදුව කියලා අවුට්පුට් එන්නේ. ඒ වගේම බිංදුව කියලා ඉන්පුට් කරොත් අපිට අවුට්පුට් එක විදියට එක එනවා. එතකොට ඒක නොට් එකක් තියෙනවා. එතකොට අපිට p බා කියලා ගන්න පුළුවන්. එතකොට p එකේ නොට් එක තමයි p බා කියලා අපි සරගන්නේ. එතකොට පළවෙනි එක a කියන එක හරි. එතකොට b කියන එක අපිට ගත්තාම ඒකෙදි AND ద్వාරයක් තියෙන්නේ. AND ద్వාරෙන් වෙන්නේ ආදාන දෙකම එක නම් විතරයි මේකෙදි අවුට්පුට් එක එක වෙන්නේ. මේකෙදි එහෙම ගත්තාම අපිට එහෙම ආදාන දෙකම එක වෙන අවස්ථාවේදී මේකෙදි අපිට ආදාන දෙකම එක වුණොත් විතරයි මේකෙදි එන්නේ. එතකොට මේ ප්‍රකාශයට අනුව අපිට එහෙම ප්‍රකාශයක් ආවේ නැහැ. එතකොට ඒක වැරදි, b කියන එක වැරදි. එතකොට c කියන එකෙන් අපිට දීලා තියෙනවා a. ඒ කියන්නේ c කියන එකෙන් අපිට දීලා තියෙනවා p බා පළවෙනි AND එකේ මම කියන්නේ පළවෙනි AND එක දීලා තියෙනවා p බා q කියන එකෙන් අරන් තියෙනවා අනිත් එක. එතකොට p බා q කියලා දීලා තියෙනවා. එතකොට p එකෙන් එක ගියත් ඒක බිංදුව වෙලා යන්නේ. එතකොට p බා q කියලා එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අනිත් AND එකට එනකොට q බා p බා කියලා අපිට එකක් එනවා. එතකොට ඒක අපිට කියන්න පුළුවන් p බා q බා කියලා. එතකොට ඒ දෙක ඒ ප්‍රකාශ දෙක AND වලින් එන ප්‍රකාශ දෙක අපිට මොකක් කරලා තියෙනවද, AND වලින් එන ප්‍රකාශ දෙක අන්තිමට O එකකින් යවලා තියෙනවා. ඒ කියන්නේ O කියන්නේ මැද ධන ලකුණක් ඇවිල්ලා, ඒ කියන්නේ සාමාන්‍ය එකතුවක් විදියට අපි ඒක ගන්නවා. එතකොට p බා q ධන p බා q බා කියලා අපිට ප්‍රකාශයක් එනවා. එතකොට ඒක අපිට මේ දීලා තියෙන බූලියන ප්‍රකාශයටම සමාන වෙනවා. එතකොට අපිට ඒක සිදු කරන්න කලින්ම තියෙන ප්‍රකාශයක් මෙතන තියෙන ප්‍රකාශයටම සමාන වෙනවා. ඒකට අපිට සත්‍ය ප්‍රකාශයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක හරි කියලා ගත්තේ මේක සිදු කරන්න කලින් මේකේ සම්පූර්ණ ප්‍රකාශය විදියට අරගෙන තියෙන එක ගත්තාම c කියන එක හරි. ඒක සිදු කරලා එන එක විදියට ගත්තාම අපිට එනවා
පී බා කියන එකේ කියන්නේ නොට් ද්වාරයක් තියෙන එක අපිට එනවා පළවෙනි එක ඒ ඒකයි C එකයි තමයි අපිට උත්තරේ දිර එන්න ඕනේ නේද මේකෙදි අපිට මේ බූලියන් ප්‍රකාශය දීලා තියෙන එකට අන්න මේකෙදි නිවැරදි පරිපත විදිහට අපිට ගන්න වෙන්නේ A කියන එකයි C කියන එකයි එතකොට A කියන එකයි C කියන එකයි අපිට උත්තරේ තියෙන්නේ පස්වෙනි පිළිතුර එහෙනම් මේකෙදි පිළිතුර විදිහට අපිට එන්නේ පිළිතුර අංක 5 මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් කරපු ප්‍රශ්නේ තේරුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඒ පරිශුද්ධ විශ්පුත්ත බෝධිසුත්තේ ජය ජය විජය විජය ස්මර ස්මර